ඉතාමත්ම පිරිසිදු පවිත්‍ර
श्री संधर्म अपट आहान तुमे अवस्था वल भीम पूर्व पूर्व जीवित वल करन लद अति उदार कुशल एक विपाक वारयाई तेनी सामी अवस्थाव अन्य विहत भावेट पत्वेनी नतु एक यान्नी तमंगी चित संताने सित नाना आरमु देस यमुन केत धर्मारम्मने केहिम यमु करगिन मी भावनावकट समवेदुनाक में धर्मे श्रवणे करगा दोदिन इताम पिरिसिदु में श्री संधर्मे तुलिन अपट समापत्तियकट सनदुना समान कुशल विपाकयक् लबा गणीमट वासनाव लभेनवा तेनिसा पिंवत्नि देन मी अवस्थावे ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමක් ධර්ම රත්නයේ කෙරේ පැහැදීමක් අෂ්ඨාරේ පුද්ගල මහා සංඝ රත්නයේ කෙරේ මනාව පැහැදීමක් ඇතිකරගෙන සම්බුද්ධ වන්දනාදී සිදු කරගෙන ධම්මචක්කප්‍රවර්තන සූත්‍රාන්ත දේශනා සත්‍යයයලා කරලා පින්වත් ස්වාමින් වහන්සේලා සමග බොහෝ කුසාසි සද්ධීන්ද්‍රේ සද්ධායින්ද්‍රේ වැඩෙන ආකාරයෙන් කටයුතු කළා. ඉන් මේ කාල හෝරාවේ හැටියට ඊතාවත්ම වටිනා උතුම් ගාථා රත්නයක් මා මාතෘකා කළා. ඒ ගැන සැකවින් කෙටියෙන් සලකාගෙන අපි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරත්වා කියලා ආරාධනා කරනවා. විශේෂයෙන්ම පින්වත්නි මේ ධර්ම දේශනාවක් දේශනා කරනවා කියන්නේ श्रवणीय करणवा कियन्नी भूम कुशल सित उपदिन करुणा महाकल्प अटक सतन अपायिन गेलवेंट देशनाव सदा आराधना किरीमें अप उभयम देनाट प्रतिलाभ वेनवा सामीनी अप किरे अनुकंपाविन श्री सद्धर्मे देशना करण मेरवी ए आराधना वकल पिंगता एतुल हम देनाटम महाकल्प अटक सतरा पाद उग्नि मेल निवा गंट लबेवा किन अधिष्ठान ये उत्तम देशनाव सद्धा पेद इतरजन श्रवणीय कर गतो तिं महाकल्प अटक सतरा पा नमय सतरा पाद तिं अतम देंट वासनाव लबेनो तो बलन महाकल्प दाहतक इतन तियनो සාත්තං සබ්භ්‍යඤ්ඤං කේවල පරිපූර්ණං ආදි කල්යාණී මධ්‍යේ කල්යාණී පරිවෝසානී කල්යාණී මුලින්ද පිරිසිදු මැදින්ද පිරිසිදු අගින්ද පිරිසිදු මනාව සුපිරිසිදු අර්ථ අක්ෂර ව්‍යංජන සම්පූර්ණ මේ උතුම් ධර්මය ආලයම් පින්වතෙකු සතුටටපත් වුණා නම් මහා කල්පයක් මොහතර පවාදති නැතින් දෙන්නේ සබ්බදී බලන්නේ පින්වත්නි දේශනා කරන්න ආරාධනා කිරීමේ මහා කල්ප අටක් ශ්‍රවණය කිරීමෙන් මහා කල්ප නවයක් සතුටටපත් වීමෙන් මහා කල්ප එකක් දේශකයන් වහන්සේට අසංකේයක් ආනිසංස සැලසෙනවා සාර්ථකයි එහෙනම් දේශකයන් වහන්සේට ශ්‍රාවක පින්තුන්ලාට ආරාධනා කර හැමතත් ලෝකී ලෝතුරාසප නිලා ගැනීමට දිව්‍ය මානසික ජීවිත ලැබමින් සැපවත් පාරමී ධර්ම මුදුන් පවනවාගෙන තාමත් ඉක්මනින් සසල දුකින් නිදහස් වීමට මේ උතුම් ධර්ම ශ්‍රවණය හේතු වේවා කියලා අධිෂ්ඨානය පිළිගන්නවා. සිනවත් මල්ලිය දේව ස්වාමින් වහන්සේ කියලා කියන්නේ අපේ ලංකාවේහි වැඩිහිටි අතිඋත්තම මහතෙරුන් වහන්සේ නමක්. උන් වහන්සේ ත්‍රිපිටක දරයි සූත්‍ර විනය අභිධර්ම සංකේහාත ත්‍රිපිටක ධර්මය පිළිවන් හසල දැනුමක් උන් වහන්සේ සතුව පැවතුනා. කුරුණෑගල ප්‍රදේශයේ උන් වහන්සේ ජීවත් වුණේ මේ ස්වාමීන් වහන්සේ සීල සමාධි ප්‍රඥා හුණින් ප්‍රගුණ කරමින් ත්‍රිපිටක දරව විනය දරව විනය ආමී උන් වහන්සේ වැඩි කියා නවංචියම් ධර්මානුශාසනාවක් කරන්නේ දිහාපුවම පෑදක තුන නෙමේ අලියම් මුනුල්ලේ තුන්යම මුනුල්ලේ අලියම දක්වා දේශනාවන් පවත්වනවා.
මේ ස්වාමීන් වහන්සේ ප්‍රතර්ජන ස්වාමීන් වහන්සේ නමක් විදිහට බක්පුර පසළොස්වක බොහෝ දවසක ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාව සඳහා ධර්මාසන අනුමුදව උතුම් දේශනාව ආරම්භ කළේ සති සම්පජඤ්ඤේ දානගතා සීලගතාදී අනුපිළිවෙල දේශනාව සිදු කරගෙන ගියා දේශනාව සම්දින කොට ස්වාමීන් වහන්සේ ත්‍රිවිද්‍යා සත් අවිඥා සිව් පිළිසිඳියා ලාභීව මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා ප්‍රතඥ ස්වාමීන් වහන්සේ දේශනාව ආරම්භ කළේ දේශනාව අවසන් කරනකොට ස්වාමීන් වහන්සේ සෞඛ්‍යලස්නස රහතන් වහන්සේ නමක් බවට පත් වුණා ප්‍රබලම දිනවත්ති මේ ධර්ම දේශනා කිරීම කියන්නේ ධර්මානුස්මෘති භාවනාවයි දැන් දේශකයන් වහන්සේට නිර්වාණ දොරටුවක් මේ ධර්ම දේශනා කිරීම ශ්‍රාවක පිරිසට ධර්ම ශ්‍රවණය නිර්වාණ දොරටුවක් කියලා තථාගත බුදුරජාණන් වහන්සේ වදාළා බුදුරජාණන් වහන්සේ දේශනා පැවැත්තු ස්ථාන 24කදී ඒ ශ්‍රවණය කළ පිරිස අතර අසංකීය අසංකීය බැගින් අසංකීය 24ද 24ක් සූවිසි අසංකීය දෙනා මඟඵල සාක්ෂාත් කරගෙන අමා මහ නිවනට පත් වේ වදාළා. ප්‍රබලන් පින්වත්නි දැන් නිර්වාණ දොරට විමුක්තායතන සීලස පංචකය කියලා කිව්වේ විමුක්ත නිවන පිණිස උපකාර කරන ධර්ම පහක් එහෙම නැත්නම් ආයතන පහක් දේශනාව පිළිබඳ ධර්ම දේශනාව ධර්ම ශ්‍රවණය ධර්ම සම්වර්ෂණය මානසිකාරේ භාවනාව මේ විදිහට පින්වත්නි මේ ඔබ දේශකයන් වහන්සේ වන අප දෙවොල්ලම නිර්වාණ දොරට විමුක්ත කරගත් සතුම් අවස්ථාව අනේ නිසා මේ වටිනා කියන උතුම් අවස්ථාවේ අනේ අපට අර මාළියදීව ස්වාමීන් වහන්සේ මෙන් අපට මේ උතුම් දේශනාවන් මතුවත් ඒව උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස හේතු වේවා කියන අනිශාදී ඇති කරගන්නට ඕනේ. ජාති ජරා ව්‍යාධි චුති අපාය අතීත අපත්‍යක වට දුක්ඛ. ඉදාගි ආහාර ගමිත්‍ය දුක්ඛං සංවේග වත්තුනි ඉමානි අට්ඨ. තථාගත දේශනාවේ පින්වත්නි මහා සංවේග වස්තු 8ක් දේශනා කර තියෙනවා. මහා සංවේග වස්තු කීයක් දේශනා කර තියෙන්නේ? 8ක් දේශනා කර තියෙනවා. සංවේගී උපදවා ගත යුතු අවස්ථා 8ක්. ඒ අවස්ථා 8 යම් ඥානවන්ත ස්වාමීන් වහන්සේනම භික්ෂුණීන් වහන්සේ නම එවගේම උපාසකතුමෙක් උපාසිකාතුමිය ගියම් කිසි කෙනෙකු මේ සංවේග වස්තු ගැන නැවත 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 සිහි කරනවා නම් ඒ ගැන සංවේගයට පත් වෙනවා නම් පින්වත්නි මේ සාංසාරික ගමන ගැන අත නිබින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධිය අත ඉක්විති කලකිරෙනවා නිබින්දති ඒ කලකිරීම නිසා අවබෝධය වූ විසුද්ධියට නොහොත් අමා මහ නිවනටම පත් කරවන සිතක් උපදිනවය කියලා උන්වහන්සේ වදාළා එනිසා දැන් මේ කාරණා 8 ජාති ජරා ව්‍යාධි චුති අපාය කාරණා කීයක් මම කිව්වද ජාති පළවෙනි කාරණේ ජාති දෙවෙනි කාරණේ ජරා තුන්වෙනි කාරණේ ව්‍යාධි හතරවෙනි චුති කියලා කියන්නේ මරණය අපාය අපාය අතීත අපත්‍යක වට දුක්ඛ අතීතෙහි සසර උපරූපං තන සිහි කරන කල්පිරෙනවා ඉහි විදපු දුක ගැන ඊළඟට අනාගත භවය ගැන ඒ ඉපදිලා නැවත නැවත දුක් විඳින්න වේ කියලා ඒ ගැන සංවේගී ඇති කර ගැනීම ඒ වගේම
ආහාර ගවිට ආහාර ගවේෂණය නොහොත් ආහාර සෙවීමි දුක දැන් කරුණිය කිවද කම්මඩක් කිව කියන්න බලන්න කරුණට जाति दुख जरा दुख व्याधि दुख मरण दुख अपाय दुख दुखिया अतीत जीवित दुख सामने अनागते उपन्न दुखिकपट विभिन्न ඒගෙන සංවේගය ඇති කර ගන්න කරුණු හතයි ආහාර ගවිට දුක ආහාර සෙවීමේ දුක කියලා දුකක් තියෙනවා එතකොට අටයි මේවට කියනවා මහා සංවේග වස්තු මොනවද කියන්නේ මහා සංවේග වස්තු කියලා ත්‍රිපින්වත්නි දැන් මේ කාරණා අට ගැන අපි යම් කිසි සංවේගයක් එහෙම නැත්නම් කලකිරීමක් අවබෝධයෙන් කලකිරීමක් ඇති කර ගැනීම තමයි මේ සසරින් එතරීමට තියෙන උපාය වෙන්නේ. දැන් අපි දැන් ජාති ජාති කියලා විස්තර කළා. ජාති සංජාති ඔක්කමති අභිනිබ්බන්ති ආදී වශයෙන්. ඒ ජාති ජාති කියලා කියන්නේ මොකද්ද? හට ගැනීම. ජාති කියන්නේ හට ගැනීම. කොහේ හට ගැනීම? जाति क्या है? कोई हट गया नहीं होता। मैं हट गया ना, वो भी ताला तीनों तीस एकाप्ती है ना, तीस की आप तीनों ना एकाप्ती है ना। कामा वचन, रूपा वचन, अरूपा वचन। कामा वचन क्या होता है ना? काम लोग के, ये टाइटल वाले लोग प्रेत असुर තව තියෙනවා රූපාවචර බ්‍රහ්ම ලෝක සහ අරූපාවචර බ්‍රහ්ම ලෝක රූපය ප්‍රකට රූපය ප්‍රකට නැති එතකොට මේ 20ක් තියෙනවා එහෙන් ඒ 20යි දැන් කියපෝ 11යි ඔක්කොම 31ක් තියෙනවා මෙන්න මේ 31 තලයේ හට ගැනීම තමයි ಜಾති ಜಾති කියලා කියන්නේ මේ 31 තලයේ පොතනම් හරි इधर आप ही देन भी कोई इधर हटारन दिए नहीं हाँ मनुष्य ही मनुष्य जीव है हाँ मनुष्य हाँ सुगति ही मनुष्य लोग का लाभ ही है तो आप इस कांड पाहाम वैध करना इस कांड पाहाम वैध करना इस कांड क्या है गुड़े बा मनुष्य इस कांड पाहाम पांचस कांड मनुष्य पांचस कांड රූපස්කන්ධය වේදනාස්කන්ධය සංඥාස්කන්ධය සංකාරස්කන්ධය සහ විඤ්ඤාණස්කන්ධය එහෙනම් මේ ස්කන්ධ පහ ඇතුළ තමයි අපි උපත ලබලා තියෙන්නේ ස්කන්ධ පහ අපිට තියෙනවා තණ්හාවෙන් අල්ලගෙන ඉන්න නිසා උපාදානෙන් අල්ලගෙන නිසා උපාදානස්කන්ධය කියලා කියනවා දැන් ඔබ අප හැම දෙනාටම තියෙන්නේ පංච උපාදාන ස්කන්ධ ලෝකයක් නේද? එහෙමද? ඔව්. දැන් පංච උපාදාන ස්කන්ධ ලෝකේ තමයි අපිට තියෙන්නේ. අපි කොයි ලෝකෙද ජීවත් වෙන්නේ? ඉන්නේ හයියේ කාම ලෝකේ කාමවචර ලෝකේ කාමසුදදී මනුෂ්‍ය ජීවිතේ ගන්න තියෙනවා. අපිට තියෙන ස්කන්ධ පහ. ස්කන්ධ පහ මොනවාද? රූප වේදනා සංඥා සංකාර
විඥාන. එතකොට මෙන්න මේ පංචස්කන්ධයන ස්කන්ධ පහ ඇතුළු අපි ජීවත් වෙනවා. මේ ස්කන්ධ පහ මිනිස්සෙක් වශයෙන් අපි පරිහරණය කරනවද නැද්ද? රූපස්කන්ධය පරිහරණය කරනවා, වේදනාස්කන්ධය පරිහරණය කරනවා, සංඥාස්කන්ධය පරිහරණය කරනවා, සංකාරස්කන්ධය පරිහරණය කරනවා, විඤ්ඤාණස්කන්ධය පරිහරණය කරනවා. සාමුක්‍ය ඉතින් තාම ගැඹුරු කාරණයක් මේ කියන්නේ උදා බුද්ධිමත් නිසා මේ ගැඹුරු කාරණා කතා කරන්නේ නුවණින්ම සලකන්න. එහෙනම් පින්වත්නි මේ පංචස්කන්ධේ ප්‍රතිලාභයක ඔබ අපි හැමදෙනා නිතරම පරිහරණය කරන මේ පංචස්කන්ධය. මේ පංචස්කන්ධේ අපි රූප කියලා කොටසකුත් අරූප කියලා කොටසකුත් බෙදලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. රූප සහ අරූප එක නාම රූප කියලා. නාම කියලා කියන්නේ ඇසට නොපෙනෙන, අතට අසු නොවන, නමුත් මනසට දැනෙන ධර්ම ස්වභාවයකයි. නාම කියන්නේ මොනවද? ඇසට නොපෙනෙන, අතට අසු නොවන, හිතට දැනෙන ස්වභාවය, ධර්ම ස්වභාවය. මොකද විඥාන ස්කන්ධයට ඇතුළත් වෙන චිත්තචෛසික හරි කිව්වා. චිත්තචෛසික නැත්නම් සිතු විලි ආදී ඒ ධර්ම ස්වභාවයන් තමයි මූලික. රූප කියලා කියන්නේ අපට පහසුවෙන් පේන, පහසුවෙන් අල්ලන්න පුළුවන් ඝන ස්වභාවය ආදී යුක්ත. සමහර රූප තියෙනවා ඝන ස්වභාවයෙන් වැඩි ඉතා සියුම් නමුත් ඒවත් රූප වශයෙන් තමයි ගැහෙන්නේ. නමුත් පටවි ගති අනු ස්වභාවය. එහෙමනම් මේ නාම රූප දෙක පින්වත්නි යම් කිසි ස්කන්ධ පංචකයක් තුල පවතිනවා නම් අපි කියනවා සම්මුතිය මොකක් කියලා. එදන කවුද? සත්‍යය. මොකක්ද කියලා දෙන නම? සත්‍යය කියලා නමක් දෙනවා. ඒ සත්‍යය බෙදෙන කොටස වලට ඒ සංසත්ත කියනවා නේද? දැන් මිනිස්සු කියන්නේ සත්‍යය. ඒතර එහෙමනම් මෙන්න මේ නාම රූප සංඛ්‍යාත නාම රූපයයි කියලා මෙන්න මේ පංචස්කන්ධ ඌරුව ප්‍රතිලාභ කරගත් ඔබ අපි ඉපදීම් වශයෙන් මොහොසෙන් හටගැනීම් වශයෙන් දුක් විඳිනවා, දුක් විඳලා තියෙනවා, දුක් විඳින්න ඉස්සරහට තියෙනවද නැද්ද? තියෙනවා. විඳපු දුක් දෙවැනි විඳින්න තියෙන දුක් දෙවැනි. කොහොමද කියන්නේ? විඳපු අද වැඩි විඳින්න තියෙන අද වැඩි. එකල් කියන්නේ වැඩි මොනවද? විඳපු දුක්. අත උසල බලන්න විඳපු දුක් වැඩි කියලා. නේ පාන. විඳවන්න ඊට වැඩි කියන අත උසල බලන්න. නේ සා. ඉතින් විඳපු හා විඳවන තියෙනවා ඉවර කරපුවා තමයි අපි ඉස්සුවේ නැත්තේ. අපි එහෙම නම් බොහොම කියත්තත් අපේ නමස්කාරය වේවා. මේ රටේ ගොඩක් ඉන්න මේ තත්ත්වෙට පත්වෙච්ච අය. ඉඳලක් තියෙනවා බවයි පේන්නේ මට. එනි රහක් බවට එහෙම පත්වෙච්ච ඇත්තු ඉන්න බවයි පේන්නේ. එහෙම නේද? දුක ජයත්නේ සාදුනවා නේද? එමනම් විඳපු දුක් වැඩිද විඳින තියෙන දුක් වැඩිද? විඳපු දුක් තියෙන අපි කන්නේ නෑ. හැබැයි විඳපු දුක් නැහැ කියන්න අපට බෑ. අනවතක් වූ අයම් භික්කවේ පුප්පහා කෝටි නපඤ්ඤායතිනෝ. මහණෙනි මේ දීර්ඝ සංසාරෙහි අපි විඳපු දුක් අපිට සීමාවක් නැහැ කියනවා. සීමාවක් නැහැ කියනවා. අනුමතක දේශනාවේ සාධිතනිකායේ උන්වහන්සේ පැහැදිලි කරනවා මේ දීර්ඝ සංසාරයේ පඤ්ඤායතනෝ පැනවීමක් ප්‍රඥාප්තියක් අදින්න බෑ මේ තරම් දීර්ඝ සංසාරයක මේ තරම් දුක් විඳ කියලා. කොයි විදිහකට උන්වහන්සේ දේශනා දීර්ඝ කරනවා? ගවයන් වෙලා, එළුවන් වෙලා, බැටළුවන් වෙලා, ඌරන් වෙලා, කුකුලන් වෙලා, නොයෙක් නොයෙක් සතුන් වෙලා අපිව මසට ගන්න ජීවිතවලදී
අපේ බෙලි කැපූ වාරවල අපේ ගෙල කැපූ වාරවල ගෙල සිඳු වාරවල අපේ කයින් ගලාගෙන ගියපු රුධිරය මේ මහ පොළොවට අනාදිමත් දීර්ඝ සංසාරයේදී වැටුණා. ඒ රුධිරය එකතු කළාම එකතු කළොත් සතර මහා සාගරයේ මහා ජල කඳට වැඩිය ලේ කඩක් මේ පොළොවට අපි කලර තේනක් ලෝකාංශිකය. ප්‍රබාලන්ද මේ රටේම පැටලු ඉන්නවා නේද? ලොකුත් පරිතරම් පැටලු ප්‍රමාණයක් මරණ ඇදේ. ඔය පැටලුවක් මොකද අපි කොච්චර මේ රටේම මේ රටේ නැත්තම් මෙරට හරිකමක් නැහැ කොයිතරම් අපි පිළිකැපුම් කාල ඇද්ද අපි වසර ගන්න ඕනේ. නේද ස්වභාවය. දැන්වත් අපි දැක්කා යන්න මාත්‍ය වඩා මම යනකොට පැටලු ඉන්නවා හරියට. දැන් දැක්කම සමහර කෙනෙකුට ඉතින් අනිත් පුඩු පුඩු වල වගේ පුඩු පුඩු වල රසය ඉන්නවනේ. නමුත් ඒගොල්ලන්ට අපි හිතන විඳනේ තියෙනවද? නෑ ඒගොල්ලෝ විලවා සංසාරය දන්නේ. මොකද තීසම් යෝනිය කියලා කියන අහේත රූපක මෝහ මූලික සිතකින් ඉපදිලා තියෙන ඒගොල්ලෝ අනාගත භවය ගැන දන්නේ නැහැ, අතීත භවය ගැන දන්නේ නැහැ, වර්තමාන ජීවිතය ගැන දන්නේ නැහැ, මෝහ මූලිකව ජීවත් වෙනවා. සුදුසු කල්ලාමම ගිරක පාමණීරට පත්තල වශයෙන් ගන්නවා. ඒතකොට බලන්න පූර්ව ජීවිතයේ අකුසලයේ නිසා වර්තමානයේ ලැබූ ඵලය අහේතුකයි. බැටළු විතරා වුණ දුක් විඳිනවා. ඊළඟට ඒ ජීවිතයේ නියමකට තමන්ගේ ජීවිතයේ කියන්නේ මෝහමූලික ජීවිතයක් නේ. අවිද්‍යාව පිරිච්ච ජීවිතයක්. කුසල අරමුණක් ගන්න අවස්ථාවක් වර්තමානයේ නියතර නැහැ. ඒකෝට එන කාලයකට ඉදුණ කොහොමද ඒක ලබගන්නේ? බොහෝ සෙයින්ම संसारे බැටලුවන් වෙලා එළුවන් වෙලා ඒ වගේම ගවයන් වෙලා ආදි සතුන් වෙලා අපි අනන්තවත් මේ සංසාරේ ඉපදුණා ආත්ම කෝටි ප්‍රකෝටි අසංකේය ගණන දීර්ඝ සංසාරය. ඉගෙන මෙරුන් කාපු වාර. ඊළඟට ඒ සංසාරයේම ගම් පහරන හොරුන් වෙලා මම පහරන හොරුන් වෙලා ඒ කියන්නේ ගම් බිඳින අය, තෙවල් බිඳින හොරුන් වෙලා මහපාලයන් මිනිසුන්ගේ නොයෙක් නොයෙක් වස්තු ප්‍රහාරණු බොහෝ පවුම් කරන රාජ දඬුවමට ගොදුරු වෙලා අපේ හිස දසා අපි මරණයට පත් කරපු වාර අනන්තයි අප්‍රමාණයි. එතකොට අපි ඒ ජීවිතවල දිහලු ලේ කඳ අර සතර මහා සාගරයට වැඩිය වැඩි කියලා බලන්න. දැන් ඒ තරම් මහා දීර්ඝ සංසාරයක පින්වත්නි ඉපදෙමින් ජීවත් වෙමින් හඩමින් වැළපෙමින් මැරෙමින් උපදෙමින් ජීවත් වෙමින් මේ ආරම්භකුවන් වික්කමේ පුබ්බහකෝටින පඤ්ඤායතනෝ පැලවීමක් අත්කරන මෙතරම් දීර්ඝ සසරක අපි පැමිණියා. ඒ ආපු ගමන සැපයි. ඒ ආපු ගමන සැපයි අපිට. සැප ගමන දෙමාව. ඒ ගමන බොහොම දුක්සහිතයි. ඉවන ඒ ගමන අපට අද මතකයිද? අද අපට හොඳට මතක නැහැ. ඒ නිසා අපිට සසල ගැන බයක් ඇති වෙන්නේ නැහැ. පළ කියනකොට ටිකක් බය ඇති වුණාට ආයෙ ටික වෙලාවක් ගියාන් පස්සේ මුලාවන්ස ඒක අමතක වෙලා හොඳයි. මේ කැම්බරාවේම ඔබ ජීවත් වෙනවා. මෙහෙම මෙයකින් ඔබ විතර ළඟින් බැටරි විකලා ඒ ගාලකම උපදිනවා. වෙන්න බැරිද පුළුවන්? ඈ මොකද තත්ත්වය? සැපයිද දුකයිද? संसारे අපි උපදින තැන කිසිම දෙවියෙකුට කිසිම බ්‍රහ්මයෙකුට කිසිම සත්වයෙකුට තීඳු දෙන්න බෑ. එනම් උපන්නා වූ සත්වයා කලකිරෙන්න ඕනේ. ඇයි? මේ උපදින ජීවිතවලදී විඳින්න තියෙන දුක් රසක් තියෙන උපන්න නිසා.
නම් විශේෂයෙන්ම අපි දන්නවා මනුස්ස මව්කුස දුප්පන්නොත් අපි මාස කීයක් ඉන්න ඕනේද? මාස 10ක් කිව්වට 10ක් නෙමෙයි නෑනේ. මාස 9ක් උපදීන්නේ අපිට ඉන්නට පුළුවන්කම තියෙනවා. මාස 10 සම්පූර්ණ වෙන්නේ බෝසතාණන් වහන්සේලා පමණයි. මේ මාස 9ක් විතර අපි අර මව්කුසේ වකුපු වෙලා බොහෝ දුක් විඳගෙන මහා දුක් විඳගෙන තමයි මේ මව්කුසේ ජීවත් වෙන්නේ. හැබැයි ඒ දුක අපි අද්දකීම අපිට විස්තර කරන්න අපිට මතක නැති නිසා අපිට ඒ දුක ගැන හැඟීමක් නැහැ කියනවා. කොයි තරම් දුකද කියනවා නම් අතපය ගැට ගහන මල්ලක ඔබලා මල්ලේ කට වහන එක සිදුරක් තියලා කළුවර ජලයක උබ්බවල තිබා වගේ. ඒක තමයි දේශනාවේ තියෙන්නේ. ඒක විද්‍යාත්මකවත් එහෙම තමයි. මල්ලක ඇතුළේ ඉන්නේ නේද? ඒ නිසා මාස ගණනාවක් අකුරු විල අතපය ගැට ගහන ඉන්න පුළුවන්ද? අපිට පෑදයක්වත් පිට වෙනවොත් අරන් සබ්දය දුක් නිවර කුසේද ඊළඟ බොහෝ දුකසේ මෙලොවට බිහි වෙනවා. ඒ දුකේ අත්දැකීම තමයි පතකලේ. එතකොට එහෙමනම් පිළවත්දී එහෙනම් මේ මනුස්ස මවකසක උපත ලැබීම සපයිද දුකයි. දුසයි. එහෙනම් මනුස්ස මවකසක පහළ වීම දුකයි නම් ඕපපාතික උපදීම ඊට වැඩිය සපයි දුකයි. ඕපපාතිකදී මනුෂ්‍යව උපසිත ඉපදීම කියලා කියන්නේ අර මාස 10කට ආසන්න ඉඳන කායික දුක. ඕපපාතික වල කියන්නේ අංග සම්පූර්ණ කායක තුන 15 වෙනි එක. ඉස්ත්‍රියක් නම් අවුරුදු 16ක වාගේ පුරුෂයෙක් නම් 20ක වාගේ. අංග සම්පූර්ණ ඇස්කන් ආසාදී මේ පංචීන්ද්‍රය බොහොම නිරෝගීව පිරිසුදු. එතකොට ඒක දුකයිද? මෞපුසේහි ඊ උපත ලැබෙන ඒ සිද්ධිය දුකයි. ඒ දුකයි. ඕපපාතිකව අංග සම්පූර්ණව පහළ වීම දුකක්. දුකක් නැහැ නේද? බයෙන් බයෙන් වගේ කියනත් ඇත්තටම දුකක් නැත්නම් සාධුභාවය පවත්ත. ඒතර බයෙන් කියන්නේ. ආයම සාධු කියන්නේ දුකක් නැහැ. දුකක් නැහැ. ඉපදීමේදී මම කියන්නේ ඕපපාතිකව පහළ වීමේ දුක නෑ. එහෙනම් අපි ඉපදින්න ඕනේ කොහොමද? දෙවියන්ට එහෙනම් අපි උපදින්න ඕනේ වර්තමාන දුකනේ. එහෙනම් මෞකසක උපදී නැතුව ඕපපාතික උපදීව තමයි ඕනේ. මොනේ නාමකනේ තේරුමක් නැහැ. හැබැයි උපාසිකාව කිව්වා වගේ ඒ ඕපපාතික උපදින් පස්සේ චුත වීමක් ආය තියෙන ආය මොනද වෙන්නේ? සංසාර. එහෙනම් හැම ජීවිතෙම ඕපපාතික වේවා කියලා හිතුවට ඒ මහාම වෙන්නේ නැහැ. ඕපපාතික උපදින්නත් කුසල විපාකයක් ඉදිරිපත් වෙන්නට ඕනේ. කුසල විපාකයක් නේ විශේෂ ඉගෙන ಜಾති සංජා විශේෂ කොට උපත ලැබීම තමයි ඕපපාතික නේ. දෙවුළු පාලන්නේ දෙවියන්ගත පාලන්නේ කොහොමද? ඕපපාතිකව. නිරේ පාලන්නේ ඕපපාතිකව. ප්‍රේත රෝගේ පාලන්නේ ඕපපාතිකව. මනස රෝගේ පාලන්නේ ඕපපාතිකව. ඕන කිව්නේ මනස රෝගී බොහෝ කලාතුරකින් ඕපපාතිකව පහළ වෙන බොහෝම කලාතුරකින් පුකුසාදී බ්‍රාහ්මණතුමා අඹපාලි වාදී බොහෝ කලාතුරකින් පහළ වෙනවා. එතකොට ඇත්තටම මව්කුසේ විඳින දුක
මරණ සාධාරණ වාට නැහැ මොකද උපවාදික වීම නිසා හැබැයි හටගත් දැනුන ಜಾති දුක ටිකක් අඩු වුණා උපවාදික නමුත් මනුෂ්‍ය මෞගසකෝ තේසම මෞගසක හටගත් වෙන නරු දුක් ටික තියෙනවා ඊළඟ දුක ගැන කියනවා ಜಾති ජරා ව්‍යාධි චුති අපාය ಜಾති ජරා ජරා කියලා කියන්නේ දිරීම ජරාවට යන කියන මොකද්ද දිරීමටපත් වෙනවා වයසට යනවා මොකද මේ වයසට යනවා දිරනවා මොනවද දිරන්නේ කොටස් දිරනවා මොන කොටස්ද වාහනේ කොටස් ටික දිරනවා නේද ඒතර මොකද කරන්නේ වාහනේ කොටස් දිරනකොට රිපයර් කරනවා නේද දර හොඳ ගරාජේ එකට දාලා මේක මදිනවා නේද අතුල්ලනවා නොයෙක් නොයෙක් විදිහේ නේද පේන්ට් කරනවා නේද ඔකෝ කරනවා නේද ටින්කරින් කරනවා ඇඩ් බිල්ලා වගේ දිනුන මූටු කරනවා නේද ආ ඒ වගේ කරන්නේ මේක කරන්නේ කරනවා එවරිතින් අර කර ටින්කරින් කරපු ඔක්කොම වැඩේම ආයෙම මොකද වෙන්නේ ආයි තින්කරි කරන්නේ බැරි තරම දිරන කරම වෙන්නේ මිසි කරලා නා බලනවා අන්තිම මොහොත වෙනකන් හරි බල පාස්සල ආයි පාස්සල බලනවා නේද ඇගේ ඇතුලේ දැන් ඉපදෙනකොට අමු ලැබිච්ච ඒවට අමතරව වටිනා කියන දේවල් හයි කරගත්ත එහෙම කවද ඔව් එනේ හෙම අමුට එන හතක් හයි කරලා තියෙනවා හතක් එවෝ කියනවා නේද තියෙනවා නේද ඉපදෙන මොළේ පිටේ ලක්සැට් එක ඇරිලා අලුත් දාපු හැම දෙයක්ම සැට් එක කියන්නේ නැතිල කියන්නේ නැහැ සැට් එක කියන්නේ කොහෙන්ද කියන්නේ දැන් මොකදත් අන්න රිපයර් කරලා දැන් මේ යන්ත්‍රය එහෙම නැත්තම් මේ රථය එහෙනම් මේ ජීවිතේ රථයක් නම් මේ රථය ජීවන රථය ජීවිත රථය එහෙනම් මේ පංචස්කන්ධ කූඩුව ටික 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 උපන් මොහොතේ පටන් මොකද උනේ මේරීමට පතුනා කියන විකාශනය වුණා කියලා කියන වෙනමාවක් අත් නෙවෙයි දිරීමේ ස්වභාවයට පත් වේගෙන ගියා. එතකොට අපි රතේ උපමාව මේ කය වැඩි දියුණු කරා එව නැත්තම් පරිපාලනය කරනවා එහෙම පිරිසුදු කරනවා ආරක්ෂා කරනවා වගේ. හැබැයි මේ චරාවට පත් වෙන ගතිය දිරණ ස්වභාවයේ සම්පූර්ණයෙන්ම යටපත් කරන්න බැහැ වෙනවා. සම්පූර්ණ ප්‍රවකම යම් යම් පුංචි පුංචි උපකල්පන කරලා වහලා දෙන්නට මතු වෙනාම එහෙනම් මේ චරාව අපට හිතට දුක් දෙන ස්වභාවයක් ඇති වෙනවා. දැන් කොයිතරම් අපේ ශාරීරික භෞතික වෙනස්කම් කරන ඖෂධ වලින් වේවා ආහාර පානෙන් වේවා මොනෑම කාරණකින් හිත දන්නවා මේක දැන් මෙච්චර කල් වෙනවා දිරලා කියලා. दुखाई එතකොට ඒක ඇති වෙන මානසික දුකක් වයස යනවා කියන කෙනෙක් දිලීමටපත් වෙන කාල පරිච්ඡේදයකින් ගිහින් කියන එක. එතකොට අපේ වයස වැඩි නැති වුණාට අපේ කය දිරලා. කොණ්ඩේ පැහුණු නැති වුණාට අපේ වයසට ගිහිල්ලා. කොණ්ඩේ පැහුණු කොණ්ඩේ සුදු වෙලා නැහැ. ඒ සුදු වෙනකොට මොකද කරන්නේ අපි? ගානවා තීන්ත පාරක් හොඳ ඇති. එතකොට ඉතින් කොණ්ඩේ කාරුයි. ඒ පැන ගන්නව කොන්නේ උපාසක මාතන කොන්නේ ගන්න. ඒක පස්සේ කොන්නේ නැති එක ගාලා නෙවෙයි ඒ කියන්නේ මම කියන්නේ. ඒකත් එහෙම නම් මේ ගෝමද කරලා තියෙන ගොඩාක් මේ රට රාජ්‍ය වල ඉන්න ආච්චිලේ කොන්නේ කල් වෙන්නේ නැහැ. මොකද මෙහෙද කියලා බලන පස්සේ තමයි ආරංචි වෙන්නේ. ඒක මේකත් කරනවා වටිනා කියලා. ඒ නිසා කොච්චර අපේ කය රවටගෙන කය පිළිබඳ තියෙන ඇත්ත තත්ත්වය රවටගෙන ජීවත් වෙන්න දරුවත් අපේ හිත රවට්ටන්න
ये ना मुकद्दर दिली बट बात ये ना खाली की चीज़ नहीं है बोलो क्या कोल्ली कोल्ली के लिए इतना नहीं है नहीं दीर्घ में पी लेने में उपकोल मुझे खाली पीने बात हो ना खाली की चीज़ नहीं है साथ में यार ये ना एक मिनट टम दीर्घ ना वाले क्या में एक मिनट में नदीर्घ ना वाले था आपके यहाँ पे एक मिनट टम ඒකේ දැනගන්න ඕනේ දැන් දිගන්න පටන් ගන්න. ඒකට මොකද කරන්නේ? ලෝකෙම ඉන්න හොඳම වෛද්‍යවරු බලගෙන ඒ වෙලාවේ පොදල උනන පස්සේ මොකද වෙන්නේ? තවන්නම සාප කරනවා කියනවා නේ. ඒ මොන වදියද මොන කර්මයක්ද මෙහෙවත් යන්නේ මැරෙන්නේ නැහැ. මේ මෙහෙවත් යන්නේ කියන මොකද කරන්නේ? අමාරුයි. ඒ තරම් දුකක් වෙනවා තියෙනවා. හරි. ඒනම් පින්වත් මේ ජරා දුක මේ දිවි මේ දුක වයස දෙනා මේ මහලු වීදී දුක. ඒකටම එකතු වෙලා තමයි ව්‍යාධි දුක වැඩ කරන්නේ කියන්නේ ලෙඩ දුක නේ ලෙඩ දුක කිව්වම කොච්චර තියෙනද ලෙඩ දුක සීමාවක් නෑ අට අනුම ක්‍රෝධ නව අනුම ව්‍යාධි කියලා තමයි සිංහල ලෙඩ පොතේ කියන්නේ දැන් ඊට පැලිය පින්නවාදී අපට තියෙනවා ප්‍රමාණයි රෝගාබාධ එනම් මේ ලෙඩ වීම වයසට යාමත් එක්කලා බොහෝ සීමිතම වෙනවා ඒ නිසා ජරා ව්‍යාධි කියන කාරණා දෙක අපිට බොහෝ සෙයින් අපිට දුක් දෙන දුක් පීඩා දෙන ධර්මයේ නිසානේ මේ උපන්න නිසානේ මේ දෙක උපන්න නිසානේ මේ දිනන්නේ කියන කලකිරෙන්න කියනවා සංවේගය ඇති කර ගන්න කියන මේ මැදිරියල හැම තියෙනවා ඒ මැදුණාද නෑ නේද කොහොම හොඳයි සාදුදිය ඇති නොවේවා කියලා मरणीय මැරෙන්නද කැමති ජීවත් වෙන්නද දෙහිරම කැමති මැරෙන්නද කැමති ජීවත් වෙන්නද ජීවත් වෙන්නද කැමති මැරෙන්න කැමති නැහැ කැමති මැරෙන්න කැමති නැහැ අපිට මේ ජීවිතේ නම් මේ නෑ
අහු අපායේ ඉදීම වූ දුකක් කියන අපාය දුක ගැන කරදර අපායට නොවැටෙන්න උපාය යොදනවා මොකද උපාය ඒකාය වායම් වික්කවේ මහන්නේ එකම උපාය මාර්ගයක් තියෙනවා මොකද්ද උජුකෝ නාමසෝ මග්ගෝ ඒක ඍජු මාර්ගය සම්මාදිට්ඨි ආදී කියන මොන මාර්ගයද ආර්ය අෂ්ටාංග මාර්ගය සාධ්‍යයි අපායේ සංවේගය ඇති කරගෙන අපායේ වැටෙන්න වැඩ කරන්න එපා. දැන් කීයක් ගැන කියවන්න. ඉපදීම ජාතිය ගැන කිව්ව ඊළඟට ජරාව ගැන කිව්ව දෙකයි. ව්‍යාධිය ගැන කෙටියෙන් කිව්ව තුනයි. චුති නොවත් මරණය ගැන කිව්ව හතරයි. ඊළඟට අපාය ගැන කිව්ව පහයි. අතීත භවයේ ජීවිත ලැබූ අවස්ථාවලදී විනපු දුක්ඛන්දරාවල් ගැන හිත හිතා අනි අතීතයේ අපි ඕනෑ තරම් වැඩිම හරියට උපත ලැබු කොහේද වැඩිම උපතවලදී සුගතියේ දුර්ගතියේ දුර්ගතියේ දුර්ගතියේම වැඩිම උපත ලැබලා ඒ ගැන හිත හිතා මෙන්න මේ මේ අපායවල මෙන්න මේ මේ ජීවිතවල මේ දුක් විඳලා අව අතීත ජීවිත අතීත සංසාරයේ දුක් විඳලා අතීත භව ගැන දුක් ජනසී කරන කාරණේනවා සාධකයන් ඊළඟට අනාගත වර්ත දුක ඒ කියන්නේ අනාගත මේ සංසාර චක්‍රෙහි උපන්න කොතනද වේවා ඔයටි ඔය දුක රැසම අපට ආය ප්‍රතිලාභ වෙනව බොදුරු වෙන. ඒතර ඒ දුක අපට නිඳ වෙන අනාගත ජීවිතවලදී තිය දුක ගැනීම අනාගතයේ ඉදීම නැති ගැනීම සඳහා උත්සාහ වෙනවා. දැන් කියන්නේ ආයතන හතරයි. කියතේ සම්මිය වස්තු හතරයි. දැන් ගලා හරියටම නාමයයි. ඒකට අටද බල පටන් ගත්ත නාමයේ තිබරයි. හොඳයි නේද? හොඳයිද? හොඳයි නේද සාධාරණදී? කේම් පණිවිඩ කරන්න හොඳයි නම් කියන්න. තව වර ටික කියන්න ඕන නම් ඒ සාධාරණදී අවසාන සංවේද වස්තු ආහාර ගවිට දුක්ඛ ආහාර මොකද වශයෙන් ආහාර පල ආහරණය කරන බැරි ආහාර නම් මේ පල ඇති කරන නිසා තමයි ආහාර කියන ආහාර වල තියෙන පහ ආහාර වල තියෙන පහ ඒ මේ විස්තර කරන්නේ කබලින්කාර ආහාරය මොකද වශයෙන් කබලින්කාර ආහාරය පිෂ්ඨමය ආහාර ශරීර වැඩිම පිණිස රූප කලාප වැඩිම පිණිස මාස පේශි වැඩිම පිණිස උපකාර වෙන ඕජාමය ආහාරය මොකද බත් ආදී වල ආහාර ටික මෙන්න මේ ආහාර ගවිට දුක්ඛ ආහාර සෙවීම දුක කියලා කියනවා ආහාර සෙවීම දුකයිද දුකයිද ඔව් මොකටද අපිට ආහාර ජීවිතේ පවත්වන්න ජීවිතේ පවත්වන්න ආහාර ලැබෙන්න මොනවද හොදින්ද ආදිමේ බාලස්පත් ඉදන් වගේ මොනවද ලොති ආහාර හම්බුයි වරංගල ලොති කුරුකී ලොති පොරෝ රැවට රැවටීම් ඒව කරන්නේ ඒව කරන්නේ නැහැ එදින ආහාර සෙවීමේ දුක රැකියා කිරීමේ දුක නැද්ද? දැන් උදේට නෑ නිදාගෙන හැදී ඉන්නේ කොහොමද වෙන දේ යන ලැබේවා කියලා හිතන්නේ. නිවාඩු නම් ඉවත් කරලා ඉපා කියලා හිතන්නේ. අනේ කුතරම් ආසන ආවද්ද මේ අස්ලාවට යන්නේ ඊට වැඩි දෙයක් නෑ වාසු කරනවා කියන්නේ. අනේ මොකද දැන් මේ ඉඳ ඉවරුවත් උනේ මේ රට එකක් තෝරන්නේ නෑනේ. ඔච්චර සැපේ. නිර්මලතර සිගුරා හදන්නා. ඉන්න අපිට යහපත් වෙන්න ලැබුණ නැත්නම් යහපත් වෙන්නේ නැහැ හිනා. හැකියාව කියන්නේ සැපයි දුකයි. මේ විතර දුකයි කියන්නේ හැකියාව කියන්නේ. ඉතින් ඉතින් තරච්චනේ වැඩි නම් අපෝයි හාමනේ කියන්නේ නේද? ඔය පැ 8 10 12 කරන්නේ කොහොමද? ඕටි නැසෝ හරි කමන්නේ
इमारती अंदीन दिया के कथाई नमूद भावने के अंदर आहार से भी विदुका होटा तीनों ने तीनों बहुत ही दुख आहार से भी वक्त यानी मुदा रुपया के पे आहार गट ये मुदा रुपया ना भी कोचर ना बुरु करन लोडी तो बुरु किया लोडी दर नेता हो ඇත්තටම ඔබ එක ගුරුවක් කරන්න කියන්නේ නැද්ද ඔබේ රැකියාවේ මම දෙන්න දෙන්න නෑ මං ගන්නේ ඒ කාරණේ හේතුව නෙමෙයි ගුරු කියන්නේ කරන් දෙන්නේ නැද්ද අපිට වෙනවද හොඳයි ඒ ගුරු කියන්නේ නෙමෙයි හොඳයි කියන්නේ आहार से भी दूर किया थी टेकिया की ये भी दिया बोले अनंत अप्रमाण दारुओं निसा बीरी ने निसा शरीरे निसा शरीर आवेया वाली निसा जीते निसा अब बोले अनंत अप्रमाण बुरु किया जो इन्होंने बुरु करने के लिए ना अब उस आरोप दो लाइटर बिना जो मेरी नहीं बिना मन के लिए एक रूपये बाइयों ने अब बोले
ඔබට අප්‍රමාදී බවක් ඔබේ මනසේ ඇති කරගන්නට පුළුවන්කම ලැබෙනවා සාධකය. එතකොට පින්වත්නි අකුසල කරන්නේ හිත මොකද වෙන්නේ? යොමු වෙනවා අඩු වෙනවා. කුසල් කරන්නට නැඹුරු වෙනවා. එතකොට මොකද වෙන්නේ? අත නිබෙදති වහාම කල කියනවා. මොනවද යන්නේ? සසරය. එවැනි සංසාරයක තමයි මමත් ඔබත් මේ ඉපදෙමින් වැරෙමින් දුක් විඳින්මින් මේ දැන් විනාවෙවි ඉන්නේ. කෝණු ආසෝ කිමානන්දෝ නිච්චං උපජ්ජලිතේ සති අන්ධකාරේ නෝරන්නා ප්‍රදීපන් ගවිසත. දැන් අපි තියෙන කිසල ඉඳලා වුණානේ. එයි අපි යන්නේ. ඉනාවනේ. ආවුල් කියනවා ඉනාගේ ඒක ඉනාවනේ. ඔයාලාගේ කමන්නේ ඒ රාමුනේ අපේ තියෙන මොනවද උසස් තුන ධර්ම ගැනද පහක් අගුණ ගැනද පහදී අපි සමච්චර කරා ඒක හොඳට නිසා හැබැයි මේ කියන්නේ කෝර්වාසෝ කිමානන්දෝ නිච්ඡං පච්චලිතේ සති මොන දිනාවක්ද කියලා අහනවා අහන්නේ බුදුරජාණන් වහන්සේ අහන මොන දිනාවක් මොන ආනන්ද වුණ ආනන්දය වුණ විනෝදය පූර්ව මාසෝ කිමානන්ද පිච්ඡං පජ්ජලිතේ සති අන්ධකාරේ නෝන අන්ධකාරේ මේ මහා අඳුර ලෝක ඉඳද පරිපන්න කවිසක ඇයි මේ පහන දන්ව ගන්නේ නැත්තේ ආලෝකය උපදව ගන්නේ නැත්තේ මොකද අහන්නේ ඔබදී අඳුරක ඉන්නේ මේ අඳුරේ ඉඳගෙන ඔබ මේ හිනාපී විනෝද වෙන්නේ ඇයි මොන විනෝදයක්ද මොන සතුටක්ද ඇයි අනුගේ අඳුර ප්‍රහාණය සඳහා ආලෝකය උපදව ගන්න නැත්තේ ඒ කියන්නේ මොනවද කියන්නේ කෙලස් අඳුර ගැන සාප්‍රඥා ලෝකයේ ඉතින් අපි රාග ද්වේෂ මෝහ මාන්නාදී කෙලස් අඳුරෙන් අපි බොහෝම අඳුර වෙලා ඉන්නේ අපේ හිත මේ හිත කෙලෙස් අඳුරෙන් අඳුරටපත් වෙලා ඉන්නේදී ඇයි අහනවා ප්‍රඥා ලෝකයේ නැත්තම් ධර්මා ලෝකයේ දාලු ගන්නෙ නැති වී නාවි රටලට ඉන්නේ කියලා අහනවා ඊළඟ දැන් අපි ඇත්තටම මේ කාමභෝගී ජීවිතය හා බැලුවම බොහෝ සෙයින්ම අපි ওই ලාමක රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පිළිබඳව අපි බොහෝම ඉනාවි විනෝදයේ නිවේදී ඒවද නැද්ද? ඉනාවි ටීවී දී රෝකේ සමාජයේදී සෝවාගය. නමුත් ඥානවන්තය සති ප්‍රඥාවෙන් සිහියෙන් ඉන්න පුද්ගලයා මොකද කරන්නේ? ඒ ගැන නොනින් හදන්නේ සාධුතය. කාර්මික දේශනා උදලයන් අත්කලේ විසාකා උපාසිකාවගේ ඊහෙලියන් 500 දෙනෙකුට කාර්මික දේශනා කළේ විශාඛාව කියන්නේ කවුද? බුද්ධ ශාසනය අපේ බුද්ධ ශාසනය අග්‍ර දායකව අග්‍ර දායකව ඉතුරු අවුරුදු කීයේ සෝවන් පදේ පත් උනේ? අවුරුදු 7 සෝවන් වෙන්නේ. මෙතුණේ විතරේ ඊහෙලියෝ කීයද? 500ක් ද්වාදරු 800ක් කොචරුණා ඒ ආචිර නිමේ මේ පරම්පරාව තියෙනවා. හැබැයි වෙනස අවුරුදු 120 විසාකාව ජීවත් වුණා මිනිපිරිත අවුරුදු 16 ආචිර බේන්නේ 16යි. සාදුකාරතික ප්‍රාර්ථනා කරනවා. අවුරුදු 16ද මෙවරම පංචකල් දරණේම තිබුණා. මරණ තත්ත්වයේ ජවයත් තියෙනවා. ඒත් වාදලි ජවයේ තිබුණා. සංසාරී දරපු ඔසර විපාක
ඉතින් මේ විවාහ වුණා ඊළඟට මේ යාළුවෝ 500 දෙනා විවාහ වුණා මේ යාළුවෝ ඉහිලියා 500 දෙනාගේ ස්වාමි පුත්‍රයෝ බීමර ටිකක් බරයි මොනවලද වතුර බීමටද මත් වතුර බීමටද මත් වතුර බීමට ඉතින් කියනවා කියනවා ආදින කියනවා ගොඩේක නවත්තන්නේ නැහැ පල් දවසක් දා මේ කල්පනා කරලා මේ ඉච්චර කියනවා මේවා නවත්තන්නේ මේ මොහොතේ රසය ඇති නහුනොද ගන්නෝ අපි චුට්ටක් මේක දීව ගන්න බලන්න ඕන කියලා කවුද කිව්වේ ඈ උපසිකලා ඕනේ කියන්නේ කවුද කිව්වේ අර දුරන පස්සේ පොඩක් පියරේ වගේ වක්තර ගන්න චුට්ටක් කියන පොන්න දියුණාල් බැලුවා ආ බොහොම හොඳයි බොහොම හොඳයි දැන් මේ වලට රහ වෙනවා ඊට පස්සේ මොකද මේ මහත්තුන්ගේ අත බෝතල් තිබ්බම බෝතලෙ දැන් බෝතලේ ගේනවා විතරයි ළඟින් ඉස්කෝතේ මාස්ක වෙනවා දැන් කරද්ද බේර ගන්න බැහැ මොකද නෝන් නැති දැන් බේර ගන්න බැහැ බාර මහත්තුන්ගේ දැන් ගියේ දැන් ගියට බෝතලෙ දැන් මගරිම බීව තමයි उपाय අපි එහෙම නම් පර්මිෂන් එකක් ගන්න ඕනි බලහන්ඩ යනවා කියලා. ඔයත් කලේ. බාහිරට යන්න මොන්නේ යන්න. අපි යනවා බලහන්ඩ ස්වාමීන්තුතුම අනේ කොච්චර දෙයක් දැන් මේ බේබදු කවුරු නවත්තර මෙයා මණ්ඩල ඉක. බර්ගක් කරි අහන්න යාවි දෙවද කියලා අවසර දී. සොන්නවද. පලමද උදාරල ගිහි මොකද කරේ? බෝතලේ ගත හොර කියන්න නැද්ද උඩ? බෝතල්. 500 අතර මොනවද ඇත්තේ? පිටින් බෝතල් දෙවිවද? මා පැ එහේ පිටින් මේ මා වතුර අතතර බෝතල් පස්සේ විසාකාවගේ අවස්ථාවේ නේද විසාකා දන්නේ මේක. දැන් මේ විසාකාත්තේ ගිහිල්ලා ජේතවනාරාමේ ගේට්ටුවෙන් ඇතුළු නම් සාල භූමියෙන් ජේතවනාරාම භූමිය බොහොම ලස්සනයි මල්ගස් වගේ බොහොම අගතේ දැන් විසාකාරක විසාකා ඔබ යන්න බිමනේ ඉනේ ගහගෙන ඉන්නේ බෝතල් ටික උපවාසිකා ඔය තරන්නේ ඉනේ බෝතල් ටික වලින් ඉනේ ගහගෙන ඉන්නේ විසාකා ඔබ යන්න ඔය යන්න අපි ඉන්නල් කිව්වා ඒ මොකද නේ අපි කියලා කිව්ව දෙන්න ඔබ යන්න කොහොමද බලන්න ඊට පස්සේ විසාකාව ගියා ධර්මසභාවට මේ කට්ටිය දිනුවා තුන් කාලක් විතර දිල ඉතුරු නා දැන් ඔහම් කෝණයෙන් මෙවොත් ගින් බලනට දෙතර බෑ විපරීත වෙනවා ඉතුරු බෝතල් ටික මල් පඳුරු වාසේ ගහන බලවත් දෙයක් කරනවා ඉතින් දැන් ඔය පාස ගමල පාසිය දැන් හොදටම බෙරි වෙලා ඉතුරු ටික බෝතල් ටික පඳුරු වාසේ ගහලා දැන් යන සමහරක් වෙයි උඩ පැල පැල යනවා සමහරක් වෙයි නඩ නඩ යනවා සමහරක් වෙයි අප්පුට යනවා සමහරක් වෙයි තනිය හිනා වෙනවා ඉතින් කොහොමද 500 මිනහන්තාව 500 සෝමාවේ දැන් තමයි හුගේ රුස්වරක් කරේ. දැන් මේ කාන්තාව 500 දෙනා හුගේ කිය නඩලඩ ලබ්ධිත විත් යාරෝ වෙන්නේ. දැන් මේ වගේ ධර්ම සභාවකට යනවා. බුදුරජාණන් වහන්සේගේ ඉදිරි වීතිය නිදහසොම හැමදෙස්සෙම තියෙන්නේ. මොකද හදිස්සිය කෙනෙක් පැමිණියේ උතේ බුදුරජාණන් වහන්සේ වන්දනා කරන දයක්. අනේ මේ ශාලාව වැඩි ඉඳලා වගේ දැන් ඉන්නේ කවුද? කරලු කාන්තාව 500 යා නඩලඩා ඉන්නවා සිතු වීදි හොගී කියලා තුරුකයි නදී නදයි. ඉතින් මේ බල ශ්‍රවණය කර ධර්ම ශ්‍රවණය කර පිස දැක්ක මේ විපරීත 500 දෙනා මේ කාන්තාව නඩලඩා ඉන්න සිටිය. බුදුරජාණන් වහන්සේ සම්මේගයෙන් බලාගෙන ඉඳියා. දැන් මොනවාම මෙන්ද ඇවිල මේගොල්ලෝ නඩමදව. ඉවරයන්නේ හිලියලා. ඒපා බුදුරජාණන් වහන්සේ දැඩි අඳුරක් අදිෂ්ඨාන කරා. මොකද නේ? අමුරේ බයිනල් වෙරි හිඳුනාරු ආගෙද ආගෙද ඈ
ශ්‍රද්ධාව නෙවෙයි හරි අර කාන්තාව පස්සේද බයටම ඉත බය වුණා වෙරිහින්නේ නැත් ඈ ඉත නෝන දැනගෙන වෙරිහින්නේ නැත සමහර මහත් එතකොට වෙරිහින්නා හිඳුනට පස්සේ බුදුරජාණන් වහන්සේ උන්වේ ගාථාව දේශනා කරා මොකද්ද කෝල් වාසෝ කිමානන්දෝ මොන හිනාවද උන මේ නැටුවත් කියලා අහනවා මොන නැටුවත් මොන හිනාවද අන්ධකාරයේ ඕනත්තා මේ මහා අඳුරක ඔබ ඉන්නේ පදීපන්න කවිස දැයි අහනවා මේ ආලෝකයෙන් දරවන්නේ දේශනා අවසන් වෙනකොට අර 500 දෙනා දහසක් නයි ප්‍රතිමන්දිර සූවාන් පදේ පිටාන අමා මහේවර අවබෝධ කරගන්නවා අන්න බලන්න එතකොට බුදුරජාණන් වහන්සේ නිසා ඒ කාන්තාව 500 දෙනාට සසරින් නිදහස් වීමේ වාග්ය උදා වුණා ඉතින් මෙවැනි දේශනා ත්‍රිපිටකයේ දේශනා කරන සමහර අය මේ වැරදි කුණු කරනවා අ බීලත් නිවන් දැක හොයි ඉන්නවා ඇය කාන්තාව 500ක් ඉන්න ශ්‍රද්ධාලෝක ආමඳුරු කිව්ව කැම්බරා පස්සේ සෝවාන් වුණාද කියලා කි. එහෙම ගන්න එපා. එහෙම කියලා ඉන්නවා. ඈ සාන්තකියාව කිව්වා හොතර බීලා 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 දවසකට රාජ්‍ය හම් වෙනා. එතු පිට නැගිලා බුදුරජාණන් වහන්සේ දරන රොඩුවත් වඩාගෙන ගියේ සමච්චලීට. හවසරණක් තුමා. ඉතින් තව කෙනෙක් ගන්නවා අමුවර පිටි නටනටාගේ මුනිය පුත්‍ර ආත්මෝණ අපි මොඩම් පිටුවට ගම හැබැයි මරණ දියාගන්න එයාගේ ඒ ජීවිතේ එහෙම වුණාට අල්පලක්ෂ ගන්න එයා දිනු කරගෙන එබැවින් රෝහණ හඳුන අනි අපි දිනු කල්පලක්ෂ ගන්න දිනු කරගෙන ගන්නවා එතන තමයි රෝහණ බලන්න ඒ නිසා එහෙම බෑ ඒ නිසා මම මතක තියාගන්න දීභුමින්ද සෝවාන් වුණා නෙමෙයි දීපින්ද රහත් උනා නෙමෙයි පිටක. එහෙනම් මේ කියන්නේ මොකද්ද? ඉන්ද්‍රිය ධර්ම සත්ීන්ද්‍රිය සතිඉන්ද්‍රිය වීරීන්ද්‍රිය සමාධීන්ද්‍රිය පඤ්චීන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රිය ධර්ම පහ. හොඳට වඩලා ප්‍රගුණ කරලා ප්‍රගුණ කරලා ප්‍රගුණ කරලා තිබුණාම සුදුසු අවස්ථාව එනකොට තමන්ගේ ඉන්ද්‍රිය ධර්ම මෝරන්න පටන් ගන්නවා. එතකොට තමයි අර සෝවාන් සකදාගාමී අනාගාමී ආදී මාර්ගඵල අධිගමනය ප්‍රත්‍යල අමා මහ නිවන සාක්ෂාත් කරගන්න. ඒ නිසා අපි දැන් කල්පනා කරගනිමු අද දවසේදී අපි ඇහැරේ සංවේග වස්තු අටක් පිළිබඳව මේ සංවේග වස්තු ගැන ඔබ නිතර හිතා කල්පනා කරන්න සාර්ථකයි. එහෙම කල්පනා කරලා සිහි කරලා මෙහි කරලා නැවත නැවත මේ සංසාරයේ ඉදිරි ජීවිතවල ඉතරකින් ලැබෙමින් මැරෙමින් දුකින් මේ සංසාර දුක සංසාර ගතිය අහෝ අපිට ඉතාම ඉක්මනින් නැති කරගන්න ලැබේවා කියලා අධිෂ්ඨානය ඇති කරගන්න ඕනේ. ඒ උතුම් අධිෂ්ඨානය ඇති කරගෙන අද දවසේදී මේ සංවේග වස්තු ගැන දේශනාව තව තවත් පුළුල්ව ගැඹුරින් කොහොමනේ කරන්න කල්පනා කරන්න ඒ අනුව ඔබ සීල සමාධි ප්‍රඥා දියුණු කරගෙන මේ භාවනික සසරින් නිදහස් වෙන්න ඔබේ අදිෂ්ඨානය දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ උතුම් අදිෂ්ඨානය අධිකරණ අති ගෞරවාර්ථ අපේ දිරිතුට ධම්මජෝති නායක විධාන ස්වාමීන් වහන්සේ, ඒ ශිෂ්‍ය නායක ස්වාමීන් වහන්සේලා එතකොට ඒ විහාරවාසී සියලු ස්වාමීන් වහන්සේලාටත් ඔබ හැම දෙනාටත් දේශනා කරනවටත් ඔබ හැමටත් සියලු දෙවියන්ට සියලු සත්‍යයන්ට අමා මහ නිවන් සෝදීසව හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ මේ ප්‍රාර්ථනාව සිටී තබා ගනිමින් අද මේ උතුම් ධර්මානුශාසනාව සිද්ධ කිරීමට දායකත්වයේ දරන නයින් මහත්මයා සහ සඳමාලී මහත්මිය ඇතුළු පවුලේ හැම දෙනාම ගාමිණී මහත්මයා සහ චන්ද්‍රිකා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාම සත්‍ය මහත්මයා සහ චම්පා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාම උදිත් මහත්මයා සහ දිනශාල් දිනපාණි මහත්මිය දුරු පවුලේ සමට නිරෝෂන් මහත්මයා සහ අංජනි මහත්මිය දුරු පවුලේ හැමදාටම සුරෝචන මහත්මයා සහ ශානිකා මහත්මිය දුරු පවුලේ සමට ශාසික මහත්මයා සහ අමලි මහත්මිය දුරු පවුලේ සෑම සියලු දෙනාටම ඔබ හැමට අමා මහ නිවන් සුව පිණිස හේතු වේවා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම
විහාරස්ථානයේ වැඩ සිටින පූජනීය වන්දනීය ස්වාමීන් වහන්සේලාට නිරෝගී සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ සියලු සිතේවා අරදී දායකත්වයේ දන්න පවනල සහ සහභාගී වූ හැම දෙනාටම ඔබ හැම දෙනාගේ බෞද්ධ මෞර්ති ගුරු මිත්‍රාදී හැමටම මේ සදයක් වේවා සාර්ථකයි. ඉන්නේ පින්කම සඳහා විශේෂයෙන්ම අපට දේව ආරාධනා කරන අපේ පින්වත් ජනක මහත්මයාත් ඒ වගේම එළමනෝනා මහත්මිය දෙපළ බොහොම ශ්‍රද්ධාවෙන් ඔබට ආරාධනා කරනවා. ඒ සඳහා එම මහත්මයාට නෝනා මහත්මිය දුවා දරුවා ප්‍රධාන පෞරයන් දෙනාටම මේකින් අත් වේවා දත් මෛත්‍රී ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙවර ඔස්ට්‍රේලියාවට අපට වැඩම කරවීමේ මූලිකත්වයෙන් සියලු කටයුතු සම්පාදනය කරමින් ස්වාමීන් වහන්සේලා දෙනු වස්වාසා කටයුතු කරන්න තියෙන අපේ පරිලාන මිත්‍ර වෛද්‍ය විද්‍යාන්ත මහත්මයාට විද්‍යාන්ති නෝනා මහත්මිය ඇතුළු මේ පෞරයන් හැම දෙනාටම ඒ වස්පාල කමිටුවේ දායකත්වයේ සහභාගීත්වයේ දැනු ඒ සියලු පින්න තුලාට මේ වෙලාවේ තාම කරුණාවෙන් අපි ආශිර්වාද කරනවා සාදුයි. එසේ නම් ඉතාම සද්ධාවෙන් මන ඇසීමේ ඔබ හැම දෙනා පොදවා ගත්තා වූ යම් ධර්ම කුසලයක් විඥා ඒ කුසලයේ ඔබට ඒකාන්තයෙන්ම නිවන් සුව පිණිස වේවා කියලා සාදුයි. ඒ වගේම මේ කුසලානිසංස ධර්මී පුණ්‍ය ඵලයේ පුණ්‍ය ආශිර්වාදයේ අපගේ හෘදයේ උත්තම අපවත් වී වදාළ නාවුනි අනේ ධම්මා විදාන මහ සම්පාදයන් වහන්සේට ලෝකුරා බුදුබව පිණිසම හේතු වේවා කියලා වදාළනවා. ඒ වගේම අපගේ මව්පියන් වහන්සේලා වන නාවුන පඤ්ඤාලෝක ස්වාමීන් වහන්සේට නාවුන විසුතිනන්දා අපගේ මෑණියන් වහන්සේට ඉදුක් නිරෝගී භාවයේ පිණිස වේවා කියලා අපි ආශිර්වාද පවත්වනවා. ආකාශත්තහසුම්මතා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං නමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං. ආකාශත්තහසුම්මතා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං නමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශත්තහසුම්මතා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං නමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා මා විසින් රැස්කළා වූ ධර්මසනමය සීලමය යෝනිසෝ මනසිකාර්මය සියලුම පුණ්‍ය ධර්මයෝ අප සියලු දිනාටද संसार दुख धर्म हेतु आयुवन्नो सुखं बलं आयुरारोग्य संपत्ति सद्य संपत्ति नेवच अतो निर्भार संपत्ति इमिनाते समिञ्जतु सहभागी महापोस्ता प्रधान